කම්පියුටර් එකක් කාලයක් පාවිච්චි කරනකොට වෛරස් එහෙම නැත්නම් ෆයිල් ක්‍රෑෂස් වගේම හින්දා ගොඩක් වෙලාවට මැෂින් එක ගොඩ ගන්න ෆෝමැට් කරන්න වෙනවා. ඒ වගේ වෙලාවට කාට හරි එන්න කියලා එහෙම නැත්නම් කොහාට හරි අරගෙන ගිහින් ෆෝමැට් කරගන්න රුපියල් 500ක් 1000ක් දෙන්න වෙනවා. ඒත් ඒක කියන තරම් ලේසි නෑ. සමහර වෙලාවට දවස් දෙක තුනක් යනවා මේ වැඩේ කරගන්න. ඒත් කම්පියුටර් එක පාවිච්චි කරන කෙනෙකුටම තමන්ගේ මැෂින් එක ෆෝමැට් කරගෙන Windows දාගන්න පුළුවන්. ඒක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. ඉතින් අද අපි බලමු මැෂින් එක ෆෝමැට් කරලා Windows දාන්නේ කොහොමද කියලා. මේකෙදි කාරණා දෙක තුනක් මතක් කරන්න ඕනි. පළවෙනි එක තමයි ෆෝමැට් කරන්න කලින් අවශ්‍ය කරන data backup එකක් අරගෙන තියාගන්න. ඒක external hard එකට හරි එහෙම නැත්නම් DVDs වලට හරි ගන්න පුළුවන්. ෆෝමැට් කරන්න Windows තියෙන partition එක විතරක් නම් අනෙක් partition එකකට file copy කරලා තියාගන්නත් පුළුවන්. දෙවෙනි කාරණේ තමයි machine එකට IP address එහෙම දාලා තියෙනවා නම් ඒවා ලියලා තියාගන්න. ඒ වගේම තුන්වෙනි එක save කරපු password එහෙම තියෙනවා නම් ඒවත් ලියලා තියාගන්න. මොකද ෆෝමැට් කරද්දී සම්පූර්ණයෙන් data erase වෙන හින්දා. computer එක ෆෝමැට් කරන්න නම් ඒ computer එක bootable device එකක් හරහා boot වෙන්න හදා ගන්න ඕනි. ඒක ගොඩක් වෙලාවට ඔබගේ BIOS setup එකේ තියෙනවා. ඔබ machine එක format කරන්න යන්නේ USB drive එකක් හරහා නම් ඔබගේ bootable device order එක හැදෙන්න ඕනි. ඉතින්ම USB එකක් හරහා boot වෙන ආකාරයට. එහෙම නැත්නම් ඔබ machine එක format කරන්න යන්නේ DVD එකක් මගින් නම් ඔබගේ machine එකේ boot order එකේ DVD ROM එක පළවෙනි device එක විදිහට select කරලා තියෙන්න ඕනි. ඒක ඔබට BIOS setup එකෙන් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් function key එකක් භාවිතා කරලා ඔබට පුළුවන් ඔබගේ machine එක boot වෙන්න ඕනි මොන device එකෙන්ද කියලා machine එකට අවශ්‍ය කරන විධානය ලබා දෙන්න. මේ විදිහට ඉස්සෙල්ලම හදාගත්තට පස්සේ අපිට පුළුවන් අපි පාවිච්චි කරන device එක පාවිච්චි කරලා machine එක boot කරගන්න. මම මේ මැෂින් එක ෆෝමැට් කරනකොට මගේ පහසුව සඳහා මම පාවිච්චි කරන DVD එකක්. ගොඩක් වෙලාවට අපි DVD එකකින් මැෂින් එකක් ෆෝමැට් කරන හින්දා DVD එකක් පාවිච්චි කරලා මැෂින් එකක් ෆෝමැට් කරන විදිය අද මම මේ වීඩියෝ එකෙන් ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. DVD ROM එක හරහා boot වෙන හදාගෙන DVD එක DVD ROM එකට දාලා මැෂින් එක රීස්ටාර්ට් කරන්න. එතකොට මැෂින් එක රීස්ටාර්ට් වෙද්දී ඔබගෙන් අහනවා මැෂින් එක boot කරන්න ඕනි DVD ROM එකෙන්ද එහෙම නැත්නම් වෙනත් device එකකින්ද කියලා. ඒකදී ඔබට ගොඩක් වෙලාවට ලබා දෙන පණිවිඩය තමයි ඔබට computer එක DVD ROM එක හරහා boot කරන්න ඕන නම් මොකක් හරි key එකක් press කරන්න කියලා. ඒකදී ඔබ මොකක් හරි key එකක් press කරපුවාම computer එක ඒ DVD එකෙන් boot වෙන්න පටන් ගන්නවා. DVD එකෙන් computer එක boot වුණාට පස්සේ ඔයගොල්ලෝ එනවා මේ වගේ window එකකට. ඒ window එකේදී ඔයගලන්ට පුළුවන් අපි Windows install කරන්න යන්නේ මොන language එකෙන්ද? ඒ වගේම ප්‍රදේශයට අදාළ දිනේ සහ වෙලාවේ format එක, ඒ කියන්නේ ඔයගලන්ගේ region එක තෝරන්න, keyboard එක මොන keyboard එකද කියලා තෝරගන්න. අපි ගොඩක් වෙලාවට මේ time and currency format කියන එකට අයිති වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කියන එක. ඒත් මම මේ අවස්ථාවේදී ඒක තෝරන්නේ නැහැ. ඒක පස්සේ අපිට නැවත වාරයක් අපිට ඒක තෝරගන්න අවස්ථාවක් තියෙනවා. මේක install වුණාට පස්සේ මේ window එකේදී install click කරනවා. install now කියන button එක. ඊට පස්සේ මේ ආකාරයට Windows install වෙන්න පටන් ගන්නවා. මේ window එකේදී ඔයගලන්ට Windows වලට අදාළව ඔයගොල්ලෝ ලබාගත් product key එක install කරන්න. මම මෙහිදී trial version එකක් install කරන හින්දා මම මෙහිදී product key එක install කරන්නේ නැහැ. ඒක skip කරලා මම ඊළඟ step එකට යනවා. මෙතෙන්දී ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට අවශ්‍ය මොන version එකද, ඒ වගේම processor එකේ architecture එක. ඒ කියන්නේ 64 bit එකක්ද, 32 bit එකක්ද කියන එක තෝරන්න. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ පාවිච්චි කරන CD එකේ, DVD එකේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන bootable device එකේ තියෙන ආකාරයට තමයි මෙතන මේ විදිහට versions පෙන්වන්නේ. ගොඩක් වෙලාවට සමහර DVDs වල තියෙන එක version එකක්. ඒ කියන්නේ Windows Home නම් Windows Home විතරයි. එහෙම නැත්නම් Windows 10 Professional නම් Professional විතරයි. ඒත් මේකෙදි ගොඩක් versions පෙන්වනවා. මේකෙදි ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ඔබගේ computer processor 64 bit එකක්ද එහෙම නැත්නම් 32 bit එකක්ද කියන එක. 32 bit එකක් නම් මේ x68 කියන එක තමයි ඔයාලා තෝරගන්න ඕනි. 64 bit එකක් නම් x64 කියන version එක තමයි ඔයාලා තෝරගන්න ඕනි. ගොඩක් වෙලාවට අද එන processor නම් 64 bit processor. ඉතින් මම මේ වෙලාවේදී Windows 10 64 bit එක තමයි install කරන්න තෝරගන්නේ. අපි ඒක select කරලා next කරනවා. ඊට පස්සේ ඔයාලට එනවා Microsoft ලගේ license agreement එක terms and conditions ඔයාලට මේක කියවලා මේක accept කරන්න පුළුවන්. මේක accept කරේ නැත්නම් මෙතනින් එහාට මේ process එක run කරන්න බෑ. ඊට පස්සේ අපි මේ window එකට ආපුවාම මේ window එකෙන් ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ කරන්නේ තියෙන version එකක් upgrade කරන එකක්ද එහෙම නැත්නම් අලුතෙන්ම Windows install කරන එකක්ද කියලා තෝරගන්න. ඔයගොල්ලන්ගේ machine එකේ Windows 7 8 වගේ තියෙනවා නම් ඒ තියෙන files settings applications ඔක්කොම එහෙම තියෙද්දිම ඔයගොල්ලන්ට Windows 10 වලට upgrade කරන්න ඕනේ නම් ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ මෙතෙන්දී මේ upgrade කියන කොටස. එහෙම නැත්නම් ඔයගොල්ලෝ අලුතෙන්ම Windows install කරන්න යනවා නම් ඒ කියන්නේ machine එක format කරලා install කරන්න යනවා නම් ඔයගොල්ලෝ තෝරගන්න ඕනි custom install windows only කියන එක select කරන්න ඕනි. ඒක select කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන එනවා මේ වගේ window එකක්. ඒකෙදී ඔයගොල්ලන්ගේ තියෙන machine එකේ partition කරපු machine එකක් නම් ඒකෙදී ඔයගොල්ලන්ගේ partition සියල්ලම මෙතන පෙන්වනවා. ඒත් මම මේ ගත්ත machine එකේ partition කරපු නැති අලුත්ම hard disk එකක් තමයි install කරලා තියෙන්නේ. එතකොට මේක partition නොකරපු hard disk එකක් විදිහට පෙන්වන්නේ. ඒකින්ද මට මේක අලුතෙන් පාටිෂන් කරගන්න වෙනවා. ඒත් ඔයගොල්ලන්ගේ තියෙන මැෂින් එකේ පාටිෂන් කරපුවා නම් ඒ පාටිෂන් ඔක්කොම ඩිලීට් කරලා ගන්න ඕනේ. මේදි කියන්න තව කාරණයක් ඔයගොල්ලෝ Windows 10 සගන්න C drive එකට විතරක් නම් එතින්ද ඔයගොල්ලෝ C drive එක විතරක් select කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ process එක ඉස්සරහට run කරන්න. එහෙම නැත්නම් මේ විදිහට new කියන icon එක click කරලා මේ new කියන තැන click කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ hard එක පාටිෂන් කරගන්න ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයන් වලින්. ගොඩක් වෙලාවට Windows 10 දානවා නම් මම හිතන්නේ අඩුම gigabyte 100ක්වත් තිබ්වොත් තමයි ගොඩක් වෙලාවට හොඳ වෙන්නේ. ඊට අඩුවෙන් තිබ්වොත් ඔයගොල්ලන්ට පස්සේ software install කරද්දී hard disk එකේ ඉඩ මදි බව පේන්න පුළුවන්. මම මෙතෙන්දී gigabyte 60ක hard disk එකක් පාවිච්චි කරන හින්දා මම ඔයගොල්ලන්ට මේක partition කරන හැටි පෙන්වන්න ඕන හින්දා මම මෙතෙන්දී gigabyte 30කට partition එකක් කරලා පෙන්වනවා. ඔයගොල්ලන්ට මෙතන type කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට අවශ්‍ය partition එකේ gigabyte ප්‍රමාණය megabyte වලින් type කරන්න මෙතෙන්දී. ඒක type කරගන්න ඕනේ megabyte වලින්. මම මෙතෙන්දී gigabyte 30ක් ආසන්න වශයෙන් megabyte 30000ක් හින්දා මම ඒ විදිහට partition කරගත්තා. එහෙම partition කරගද්දී පළවෙනි partition එක කරනකොට system reserved partition එකක් හැදෙනවා megabyte 500ක. මේක Windows 7 වල megabyte 100ක වගේ එන්නේ. ඊට පස්සේ දෙවෙනි partition එක තමයි Windows install කරන primary partition එක. System partition එකට අපි Windows install කරන්නේ නැහැ. Primary partition එකට තමයි අපි Windows install කරන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ විදිහට ඉතුරු hard disk එකේ ඉතුරු කොටසත් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණය වලින් partition කරගන්න. මේ විදිහට ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණය දීලා එහෙම නැත්නම් ඒ ඉතුරු කොටස සම්පූර්ණයෙන්ම එක partition එකක් කරගන්න ඕන නම් ඒ තියෙන ප්‍රමාණය එහෙමම තියෙද්දි ඔයගොල්ලෝ ඒක apply කරන්න. ඊට පස්සේ අපි Windows install කරන්න තෝරගත්ත partition එක select කරලා අපි මේ process එක ඉස්සරහට run කරනවා. ඒක select කරලා next කරන්න. මෙතෙන්දී ඔයගලන්ට මේ partition format කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් Windows install වුණාට පස්සේ format කරගන්නත් පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ Windows install කරන partition එක මෙතෙන්දී format කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක automatically format වෙලා තමයි Windows install වෙන්නේ. ඔයගොල්ලෝ format කරත් නැතත්. ඊට පස්සේ අපි මේ process එක ඉස්සරහට run කරනවා. next button එක click කරනවා. ඊට පස්සේ ඔයගලන්ට දැක ගන්න පුළුවන් මේ විදිහට Windows files copy වෙනවා. මෙතෙන්දී මේ වගේ steps පහක් සම්පූර්ණ වෙන්න ඕනි මේ process එක සම්පූර්ණ වෙන්න. ඒ සඳහා යම්කිසි කාලයක් ගත වෙනවා. මම ඒකින්ද මේක fast forward කරලා ඉස්සරහට යනවා. සාමාන්‍යයෙන් Windows 10 install වෙන කාලේ තීරණය වෙන ඔයගොල්ලන් processor එක RAM එක සහ ඒ ඔබගේ computer එකේ තියෙන speed එක අනුව සාමාන්‍ය ප්‍රමාණයේ machine එකක් නම් සාමාන්‍ය විනාඩි 20කටත් වඩා අඩු කාලයක් ඇතුළත ඔබට Windows install කරගන්න පුළුවන්. Windows install වෙන අතරවාරේ machine එක දෙතුන් පාරක් restart වෙන්න හැකියාව තියෙනවා. මේ විදිහට ගිහලා machine එක restart වුණාට පස්සේ ඔයගොල්ලන්ට එනවා මේ වගේ window එකක් ආයෙත් product key එක enter කරන්න. ඒකෙදී ඔයගොල්ලන්ට Windows product key එක ඔයගොල්ලෝ සල්ලි දීලා අරන් තියෙනවා නම් මෙතෙන්ට ඔයගොල්ලන්ට පුළුවන් ඒ key එක enter කරලා next කරන්න. එහෙම නැත්නම් මම මෙහෙදී install කරන trial version එකකින් ද මම මේ key එක install කරන අවස්ථාව skip කරලා යනවා. do this later කියන බටන් එක click කරලා මේකෙදී ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ machine එකේ ඔයගලන් computer එකේ settings හදාගන්න අලුතෙන් install වෙච්ච Windows වල setting. ඔයගලන්ට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැත්නම් ඔයගලන්ට පුළුවන් use express setting කියන බටන් එක click කරලා default එන Windows settings වලට Windows install කරගන්න. ගොඩක් කරගෙන මේකෙදී වඩාත්ම යෝග්‍ය ක්‍රමය තමයි ඔයගලන්ට ඔබට තරම් පළපුරුද්දක් නැත්නම් use express setting කියන බටන් එක click කරලා මේ process එක ඉස්සරහට run කරන්න. ඊට පස්සේ ඔබට මේ වගේ window එකක් එනවා. ඒකෙදී ඔබට මේ විදිහට user name එකක් යොදාන්න ඕනේ. user name එකක් enter කරන්න ඕනේ. මම මෙහිදී කිත්තා කියන user name එක දානවා. password එකක් ඔබට මේ අවස්ථාවේම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් පස්සේ අවස්ථාවක password එක enter කරන්නත් පුළුවන්. මම password එකක් මේ වෙලාවේ යොදාන්නේ නැහැ. user name එකක් විතරක් යොදලා මම මේ process එක ඉස්සරහට run කරනවා. දැන් ඔබට පුළුවන් මේ විදිහේ window එකක් දැක ගන්න. මේ විදිහට ඔබගේ පරිගණකයේ settings apply වෙමින් Windows install වෙලා අවසාන වෙන අවස්ථාවට තමයි අවිල්ල තියෙන්නේ. මේකට සාමාන්‍යයෙන් විනාඩි කීපයක් ගත වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ විදිහට Windows install වෙච්ච desktop එකකට ඊට පස්සේ මේ විදිහට login වෙලා ඔයගලන්ට මේ වගේ window එකක් එනවා. මේ තමයි අලුතෙන් install වෙච්ච Windows 10 desktop එක. මේ Windows icon එකේ right click කරලා ඔයගලන්ට පුළුවන් ඒ settings ගොඩක් වෙනස් කරගන්න. එතන ගොඩක් option පෙන්නනවා Windows වල settings වෙනස් කරගන්න. ඒ වගේම මේ විදිහට Windows install කරාම ගොඩක් වෙලාට computer එකේ තියෙන basic drivers තමයි Windows වලින් install කරලා තියෙන්නේ. ගොඩක් වෙලාට හරියම drivers Windows installation එකේදී install වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවල්වල ඔයගලන්ට අලුතෙන් මේ computer එකට අදාළ drivers install කරගන්න වෙනවා. drivers install කරන විදිය මේ වීඩියෝ එකෙන් කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගලන් drivers install කරන විදිය මම ඊළඟ තවත් වීඩියෝ එකකින් කියන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ partition කරද්දී option එකක් තිබුණා මතක ඇති. ඔයගොල්ලෝ partition කරපු hard disk එක format කරගන්න. ඒ අවස්ථාවේදී ඔබ partition එක format කරේ නැත්නම් මෙතනින් පුළුවන් partition format කරගන්න. මේ විදියට this PC තැනට ගිහිල්ලා මේ partition එක right click කරලා format කියන තැනේ ඔයාලට පුළුවන් මේ partition එක format කරගන්න. එතින්දී quick format එකක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය format එකක් දෙන්නත් පුළුවන්. සාමාන්‍ය format එකක් දුන්නොත් ටික වෙලාවක් ගත වෙනවා. ඒකින්ද quick format එකක් දීලා start කියන button එක click කරාම මේ partition format වෙනවා. මේ විදිහට ඔයගලන්ට පුළුවන් partition format කරගන්න. installation එකේදී partition format කරේ නැත්තම් මෙතෙන්දී ඔබ partition partition කරද්දී partition කරපු හැම partition එකම this PC ආවම පෙන්නනවා. ඒ වගේම ඔබට මතක ඇති installation එක Windows install කරන්න පටන් ගන්නදීම අපෙන් ඇහුවා time region එක time settings හදන්න. එතෙන්දී ඔබ time setting හැදුවේ නැත්නම් ඔබට මේ දකුණු පැත්තේ තියෙන දිනේ සහ වෙලාව වෙන තැන right click කරලා date and time settings කියන තැනින් ගිහිල්ලා click කරාම ඔබට පුළුවන් ඒ settings වෙනස් කරගන්න ඔබට අවශ්‍ය පරිදි. එතෙන්දී set time automatically කියලා දුන්නොත් computer එකේ internet connect වුණ ගමන්ම region එක time settings ඒ සියල්ලම automatically ඒ format එක හදා ගන්නවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ manual මේ විදිහට තෝරලා ඒකදී ලංකාවේ තියෙන්නේ UTC +530 ශ්‍රී ජයවර්ධනපුර කියන කොටසට මේ විදිහට ඔයාලට පුළුවන් එතනින් ශ්‍රී ජයවර්ධනපුර select කරගන්න. මේ time සහ date format එක ඔයාලට මෙතනින් මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. මෙතන click කළා time එක සහ date එක පෙන්වන්න ඕනි මොන වගේද කියන එක තමයි මෙතෙන්දී ඔබට වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම language එකත් අපි මුලින්ම දුන්න language එක ඔයාලට පස්සේ ඔය නම් මෙතනින් language එක වෙනස් කරගන්නත් පුළුවන්. ඒ වගේම keyboard add කරගන්නත් මෙතනින් මේ විදිහට click කළා ඔයාලට ඒ සියලුම settings වෙනස් කරගන්න පුළුවන් Windows install වුණාට පස්සේ. Date and time settings set time automatically කියන අවස්ථාවේ තිබුණොත් machine එක internet එකට සම්බන්ධ වුණාම ඒක automatically ම time region එක ඒ වගේම time date එක time එක ඒ සියල්ල සකසා ගන්නවා computer එක විසින්. ඒ සඳහා set time automatically කියන ඔන්න අවස්ථාවේ තිබිය යුතුයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අර අපි කලින් සකසාගත්ත විදිහට ඒක off කරලා change date and time කියන manual setting එකට ගිහිල්ලා එතනින් ශ්‍රී ජයවර්ධනපුර කියන එක තෝරගන්න. මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් computer එක format කරගන්නේ. මම හිතනවා ඔබට computer එක format කරගන්න ගැන මූලික අදහසක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්න ඇති කියලා. ඊට අමතරව computer එක format කරද්දී ඔබට drivers install කරගන්න වෙනවා. ඒ වගේම ඔබට තව ඉතුරු softwares install කරගන්න වෙනවා. ඒවා machine එක format කරාට පස්සේ ඉදු කරන්න තියෙන දේවල්. ඒ වගේම ගැටලු තියෙනවා නම් පහල comments තියරේ comment එකක් දාන්න අමතක කරන්න එපා. drivers install කරන හැටි ඉදිරි වීඩියෝ එකකින් ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට වගේම මේක අනික් අයටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා.